අයිවන් ගොයිසල් TV නළමන ලෝකවාසි සමස්ත ඔබ සැප සියලු දෙනාටම ඉතින් ප්‍රබල තියුණු බර අවි ප්‍රහාරයකින් මැතිවරණයේ අවසන් අදියරට අප දැන් පැමිණ සිටිනවා. ඉතින් මාලිමාව අති විශිෂ්ට ජයග්‍රහණයක් මේ වන විට අත්පත් කරගෙන තිබෙනවා. ඉතින් මං හිතන්නේ පරම බහුතරය කිසිවෙකුට තවම ලැබී නැහැ. නමුත් ඡන්ද ලක්ෂ 56ක බර අවිප්‍රහාරයක් මං හිතන්නේ මාලිමාව සමග සමස්ත ජනතා පරමාධිපත්‍ය විසින් මේ වෙන විට ප්‍රකාශ කර හමාරයි. ඉතින් රැවර හිතවතුනි කළ ගුණ සැලකීම, දේශපාලන බලපිටිය කියන්නේ දේශපාලන භූමිකාව කියන්නේ මරාගෙන කොටාගෙන මඩ ගහගෙන ඉන්න තැනක් නෙමෙයි. මේක වෙනස් මාවතකට ගෙන යන අපූරු සමාරම්භයක තමයි අපි දැන්. මොකද්ද මේ දෙවෙනි මනාප ගණනය කිරීම? ඉතින් මේක ගණිතමය වශයෙන් මම ඔයගලන්ට පැහැදිලි කරන්නට යන්නේ නැහැ. ඉතින් අපි දැන් යමු විජිත හේරත් මහත්මයා ඒ සම්බන්ධව මාධ්‍යට කළ ප්‍රකාශය. අනුර දිසානායක සහෝදරයා දැනට ඉහළින්ම ජයග්‍රහණය කරලා ඉන්නවා. ලක්ෂ 13ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් අපි ජයග්‍රහණය කරලා තියෙනවා. නමුත් 50% අඩු නිසා මැතිවරණ නීතියට අනුව දෙවැනි මනාප තුන්වැනි මනාප ගණන් කිරීමක් කළ යුතු වෙනවා. ඒක මැතිවරණ නීතිය. ඒ අවසන් වෙන තෙක් අවසන් ප්‍රතිඵලය නිකුත් කරන්න බැහැ. මැතිවරණ කොමිසම බැඳිලා ඉන්නවා. දෙවැනි මනාප තුන්වැනි මනාප ක්‍රියාවලිය අවසන් වෙන තෙක් අවසන් ප්‍රතිඵලය නිකුත් නොකර ඉන්න. ඒ නිසා ඉතා පැහැදිලි දෙවැනි මනාප තුන්වැනි මනාප ගණන් කරත් අනුර සහෝදරයව පරද්දන්න කාටවත් බැහැ. දැන් ඉතා විශාල ඡන්ද ප්‍රමාණයකින් අපි ජයග්‍රහණය කරලා තියෙනවා. සර් කිසිදු ආකාරයකින් කලබල වෙන්න දෙයක් නැහැ. දෙවැනි මනාප තුන්වැනි මනාප ගණන් කිරීම දැන් ආරම්භ කරලා තියෙනවා. පැය දෙකක් තුනක් යනකොට ඒ කටයුත්ත අවසන් වෙයි. අවසන් ප්‍රතිඵලය තව පැය කීපයකින් ලබා ගන්න පුළුවන්. කිසිවෙක් මැරිලා ඉපදුනේ නැහැ. ඉතින් රට කඩා වැටුණු වෙලාවේ මේ රට අල්ල ගන්නට අත් නොහැර ඉදිරිපත් වුණු එකම නායකයා පත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ. අපි එතුමාට අපගේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරන්නට ඕන අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලා දන්නවා අද මේ වන විටත් හැමෝම දන්නවා මේක රහසක් නෙමෙයි. අග්‍රාමාත්‍ය ධූරයට තෝරාපත් කරගන්නේ මාලිමාව පක්ෂය විසින් හරිනි සහෝදරිය එයාලගේ විදිහට කියනවා නම් සරල. ඉතින් ඔයාලා දන්නවා අද මේ වන විටත් හැමෝම දන්නවා මේක රහසක් නෙමෙයි. අග්‍රාමාත්‍ය ධූරයට තෝරාපත් කරගන්නේ මාලිමාව පක්ෂය විසින් හරිනි සහෝදර. දැන් ඇත්තටම යෝජනා කරන්නේ රත්නීය කල්ලාම්පත් පත්තු කරන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි. ඉරිපත් උයමු රට හදන්න. රට හදන්නත් ඕනේ නේ. ඉතින් ඒක එදාට අපි හොඳට පිළිවක් පමු. නමුත් අපි බාරගන්නේ බාම්පොළොත් රට ඒක හදන්න ඕනේ. සන්තෝෂ වෙන්න ඕනේ. විශාල ජයග්‍රහණයක් එසේ මෙසේ ජයග්‍රහණයක් මේක. අනුර සහෝදරයන් තනියෙන් හරි මාලිමාව තනියෙන් හරි කරගන්නේ ඒක අපි සියලු දෙනා එකතු වෙලා ලබා ගන්න ජයග්‍රහණ සතුට භුක්ති විඳින්න ඕනේ. හැබැයි ඒක අපි ලස්සන කරමු. අපි අපි දේශපාලන සංස්කෘතිය වෙනසක් ගැන කතා කරනවා නම් එහෙනම් ඒ වෙනස අපේ හැසිරීම තුළ අපේ දේශපාලන භාවිතා තුළ ඒක හැදෙන්නේ. අනිකුත් සියලුම එම සමස්ත මාලිමාව නියෝජනය කරන මාධ්‍ය ප්‍රකාශකයින්ගේ එම කතා විලාශය ඉතාමත්ම විශිෂ්ටයි. ඒ වගේම එදත් කිව්වා මේ ඡන්ද ගොඩ වැඩි වෙන්නට වත්මන් රටේ නව ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගත් අනුර කුමාර දිසානායක මහත්මයාගේ ඒ කතා ශෛලිය මං හිතන්නේ හදවතට මනසට ආමන්ත්‍රණය කළ ආකාරය විශිෂ්ටයි. නව තාරුණ්‍ය ඒ වගේම බාලමාලු වැඩිහිටි සියලුම දෙනා මං හිතන්නේ මැග්නට් එකක් වගේ ඇදි ආවා. මේ ඔවුන්ගේ නව බල පෙරලියට ඒ වගේම නව රජයකට සෑම සිරු දෙනාගේම දායකත්වයේ ශක්තිය නුදුරු අනාගතයේදී ලැබෙයි කියන විශ්වාසය අපි තුල තිබෙනවා. ගොයිසල් TV නාලිකාව වෙනු. ටෙලිවිෂන් කරලේ සොඳුරු නව ඇතනක් ගොයිසල් TV.